අපි මම හිතන්නේ හිත අනිද්දා වෙනම මාධ්‍ය හමුවක් තියලා මේ සම්බන්ධයෙන් සියල්ල රටට හෙළි කරන්න ඕන මොකද මේක සිදුුනේ කොහොමද වෙන්නේ මොකක්ද විය යුත්තේ මොකක්ද මේවා පිළිබඳ යම්කිසි නෙමෙයි හරිම අදහස මිනිස්සුන්ට කියන්න ඕන මොකද මේක හරිම පූජනීය ප්‍රාර්ථනාවක් يعني මිනිස්සු මේ ඡන්දෙ දුන්නේ ඉතින් අපි අතර කිසිම විවාදාපන්න කාරණාවක් නැහැ අපි යම් එකඟතාවයකින් තමයි මේ කටයුත්ත කළේ නමුත් මේක සිදුුනේ කොහොමද එහෙම වෙන්න හේතුව මොකක්ද මේ සියලු කාරණා ගැන අපි වෙනම මාධ්‍ය හමුවක් පවත්වලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා හෙට හෝ අනිද්දා ඔව් මොකද මේක පටලැවිල්ලක් නේ ඉතින් පටලැවිල්ල මේ ගැටේ ගහපු අයටම ලියා ගන්න කියලා අපි ඉඩ දුන්නා නැත්නම් මේක නඩුමගට ගියොත් අවුරුද්ද 2 3 ඇදෙනවා ඉතින් මේක තා පැහැදිලිව කියන්න තියෙන ඉතින් අපි පාර්ලිමේන්තුවට බොහෝ එක අකමැති එච්චරයි කතාව 2020 ජනාධිපති අපේක්ෂකය වෙන්න හිතා 25 ජනාධිපති අපේක්ෂකය වෙන්න හිතාගෙනද මේ 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 විදිහේ කුමන්ත්‍රණයක් යෙදෙන්නේ මේ කුමන්ත්‍රණයක් නෙමෙයි අත්ත වශයෙන් අපේ යම් එකඟතාවකින් මේ කටයුතු සිද්ධ වුණේ නමුත් කවුරුන් හෝ මේක පිටිපස්සේ ඉඳගෙන මේක මෙහෙයවුවා ඉතින් අවසානයේදී ඒ සතුරු පාර්ශවයට කඹුල් පාරක් විදිහට තමයි අපි මේ තීන්දුව ගත්තේ ඉතින් 2025 දී අපි කවුද එන්නේ මොකද්ද කියලා අපි පසුව සාකච්ඡා කරමු අපි දන්නේ නැහැ කවුද 2025 පොදු අපේක්ෂකයේද පක්ෂිකෙන් එනවද මොකද්ද කියන එක තාම අදහසක් නැති නිසා කල් වැඩි ඒ ගැන උත්තරයක් දෙන්න නෑ 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 ඉවත් වීමක් නෑ අපි කිසිම කොන්දේසියක් නෑ කිසිම එකඟතාවයක් නෑ ඒ කියන්නේ එකඟතාවය කියලා කියන්නේ මේ මේ කාලේ කාල නිර්ණයක් පිළිබඳව අදහසක් නෑ ඒක විශ්වාසය මත අපි විශ්වාසය තබලා තියෙනවා උන්වහන්සේ අපිත් එක්ක ඒ කතා කරපු වචන මේ වගකියයි කියලා